මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමා මේ මම මේ වාර්තා පොඩ්ඩක් කියවලා බැලුවා ලෝහන් ඇමතුමා ඔබතුමා මේ අමාත්‍යංශයේ ගරු ඇමතුමා I'm not asking you, my dear minister. I'm asking the officials. From the officials. විගණාධිපතිතුමා මේ ආයතන සම්බන්ධ වාර්තාවක් දීලා තියෙනවානේ. අපි ඒ වාර්තාව අනුව යන් ඊට පස්සේ අන්තිමට මෙයන් ඒකාබද්ධ මේ වාර්තාවට එන්න පස්සේම තමයි මේ. මොකද නැත්තම් මේ අදාළ දේ නැතුව අපි අනිත් ඒවා ගියොත් අපි මේ ආයතන තුන එකට ගත්තාම මේ ආයතන තුනේ අරමුණු කොච්චර ප්‍රමාණයකට සාක්ෂාත් කරගෙන තියෙනවද අපේ ස්කෝප් එකක් තියෙනවා දැන් විගණාධිපතිතුමා මේ ආයතන සම්බන්ධ වාර්තාවක් දීලා තියෙනවානේ අපි ඒ වාර්තාව අනුව යන් ඊට පස්සේ අන්තිමට මෙයන් ඒකාබද්ධ මේ වාර්තාවට එන්න පස්සේම තමයි මොකද නැත්තම් මේ අදාළ දේ නැතුව අපි අනිත් ඒවා ගියොත් අපි මොකද මටත් තව වැඩ වගේක් තියෙනවා ඉතින් අදාළ විගණාධිපති වාර්තාව බලලා ඊට පස්සේ බලමු කොකනට් රිසර්ච් එකේ වේකන්සිස් 134ක් තියෙනවා කොකනට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ 74ක් තියෙනවා කොකනට් කල්ටිවේෂන් බෝඩ් එකේ 259ක් තියෙනවා. අපි පරේක්ෂණ කටයුතු සඳහා යොදවන පරේක්ෂණ නිලධාරීන් නැතිකමින් ආයතනයේ පරේක්ෂණ කටයුතු නියමාකාරයෙන් කරන්න හැකියාව නැතු වෙලා තියෙනවා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සභාපතිතුමා මම මේ වාර්තාව පොඩ්ඩක් කියවලා බැලුවා. අපේ පරේක්ෂණ නිලධාරීන් 6 දෙනෙක් රට ගිහිල්ලා ඇවිල්ලා නැතුව තියෙනවා. ලෝහන් ඇමතුමා ඔබතුමා මේ අමාත්‍යංශයේ ගරු ඇමතුමා ඒ නිසා අපි පොඩ්ඩක් නෑ අන්න දින ප්‍රශ්න අහන්න ප්‍රශ්න මේ ඇයි මේ බදවා ගැනීම කරන්න බැරි අපිට අනුමැතිය දෙන්නේ නැහැ මේ භාණ්ඩාගාරයෙන් මේගොල්ලන්ගේ SOR වල ගොඩාක් හයි ක්වොලිෆිකේෂන්ස් තමයි දාලා තියෙන්නේ. ඒ ක්වොලිෆිකේෂන්ස් අනුව ඕගොල්ලන්ගෙන් එන චෝදනාවක් තමයි රෙක්‍රූට්මන්ට් ඊට පස්සේ කරන්න බෑ කියන එක. ඉන්ටර්විව් කරලා මේ එන පිරිස ඒ බලාපොරොත්තු වෙන ක්වොලිෆිකේෂන්ස් නෑ කියන එක. ඉතින් අපි යෝජනාවක් කරා ඒ කියන්නේ අවම මට්ටමේ ක්වොලිෆිකේෂන්ස් දෙන්න SOR එක හදනකොට ලේකම්තුමා එක බලලා කරන්න. ලේකම්තුමා SOR එක හදන්න අවශ්‍ය විදියට එතකොට අපිට රෙකෝඩ් නෑ මේමයි SOR එක ඔව් මම ඒකට එකඟ වෙන්නේ නෑ මේ SOR එක හැදුවේ 2012 මට හිතරෝ 2011 ඒ වෙලාවේ බණ්ඩ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ ගොයි මේ සුදුසුකම් අවශ්‍යයි නැත්නම් අනිත් ආයතන වලට බලපෑම් වෙනවා කියලා හැබැයි දැන් කිව්වම සුදුසුකම් අඩු කරන්න කියන එක මෙතුමල්ලා අඩු කරන්න බෑ ඒ தத்துவ අධිකරේ බණ්ඩාගාරේ SOR එකක අපි දාන්නේ හැම වෙලෙම මිනිමම් ක්වොලිෆිකේෂන් එක. එතකොට රෙක්‍රූට්මන්ට් කරන වෙලාවේදී ඕගලන්ට අවශ්‍යතාවය තියෙනවා නම් ඊට වඩා high qualifications තියන අය බඳව ගන්න පුළුවන්. සීනියර් රිසර්ච් ඔෆිසර් කියන මට්ටමට අපිට PhD එකක් සහ අවුරුදු 8ක පළපුරුද්දක් අවශ්‍යයි. එතකොට PhD කරලා ඒ SRO එක උනාට පස්සේ සමහර අය ලංකාවට ඇවිල්ලා නැහැ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා වගේ සමහර අය මේ රටට ඇවිල්ලා ඒ උනාට බොන්ඩ් එක තියෙද්දිම විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා තියෙනවා ඒ නිසා අපිට ඒගොල්ලන් නම් දෙනෙක් ඉන්න ඔය වගේ අය දෙන්නෙක්ගෙන් අපි ඒගොල්ලන් ගෙවිය යුතු මුදල අය කරගත්තා ඒක පරිශ්‍රණ නිලධාරී ලෙවල් එක ඒ මට්ටමේ ඉන්න අය ආයතන වලින් මේ PhD කරන්න ක්වොලිෆිකේෂන්ස් ගන්න ආයතනයේ අනුමැතිව ඇතිව මුදල් අරගෙන වෙන රටවල් වලට යනවා. ගිහිල්ලා ගොඩක් යුරෝපියන් රටවල්. ඒ රටවල් වලට ගිහිල්ලා ක්වොලිෆයිඩ් වෙලා ලංකාවට ආවට පස්සේ අවුරුද්දක් දෙකක් ඉන්නෙත් නෑ සමහරු. එකපාරටම ජොයින් වෙන්නේ යුනිවර්සිටි එකට. යුනිවර්සිටි එකේ කෙලින්ම ලෙක්චර් පෝස්ට් එකට යනවා. මැනේජ්මන්ට් සර්විස් එකේ කියන විදිහට විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවද? ඉන්නවා සර්. 4 දෙනෙක් ඉන්නවා. අපේම යුනිවර්සිටි හැම එකේම ඇත්තටම අපේ සීනියර් රිසර්ච් ඔෆිසර්ස්ලා ජොයින් වෙලා ඉන්නවා කියලා. මෙච්චර කල් අපි කතා කළේ රට ගියායේ එන්නේ නැති ප්‍රශ්නය. දැන් ඇවිල්ලා ලංකාවෙම තවත් ආයතනයක යව බඳව ගන්නවා කියන්නේ ඒ අනීතික වැඩේ රාජ්‍ය ආයතනයක් විසින් අනුමත කළා වගේ එකක් නේ. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න තියෙන අවස්ථාව අහිමි කරන්න යනවා. නෑ නෑ ඒක නවත්තර ඒක නෙමෙයි වැඩේ තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ අයකර ගැනීම කරලා තියෙනවා. අයකර ගැනීම නේ නෑ නෑ විදේශයට යවන්නේ අදාළ පොල් පරේෂණ ආයතනයට අවශ්‍ය දැනුම දෙන්නනේ. එතකොට ඒක දැනුම දෙන එක වැටුප වැඩි කියලා වෙන ආයතනයට යනවා නම් ඒක ඊළඟට තව වරද්දන්නේ. දැන් සංජීවන්තුමා කියන එක ඇත්තනේ. නෑ ඒ බොන්ඩ් එකක් දාලා තියෙන්නේ යන්නත් ඉඩක් තියලා තියෙන නිසා. නමුත් ඒ බොන්ඩ් එක ගෙවන්නෙත් නැතුව යන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් අපිට නිදහස සීමා කරන්න බෑනේ ඉතින් වෙන කෙනෙක් නෑ නිදහස සීමා කරගෙන එහෙම කියරන්න අපි ඒක වැරද්දක් මොකද දැනුමක් අරගෙන අදාළ ආයතනේ දැන් මේ ආයතන දුවන්න බැරි මට්ටමට අවිල්ලානේ
එහෙමනම් එහෙම මානසිකත්වයක් තියෙන අය අපි යවන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මෙහෙට ඇවිල්ලා බොන්ඩ් එකත් වයලේට් කළා වෙනත් ආයතනයකට යනවා කියන වැරද්දන්නේ. එනවනම් රටට ඇවිල්ලා කොහේ හරි ආයතනයකට බැඳෙනවා නම් මේක පුළුල් කරන්න කියලා. මොකද අපිට ඕනේ මේ වෙලාවේදී ට්‍රාන්ස්ෆර් කරලා මොකක් හරි කොහොම හරි ඒගොල්ලන්ට නිදහස දෙන්න රටට එනවා නම්. මොකද රටට එනවා නම් මං හිතන එක ලොකු දෙයක්. මං හිතන අපි කෝප් එකක් හැරී ආයතනයේ විගණන ප්‍රශ්නයක් තියෙනවා කියලා පැහැදිලි. නමුත් ඊට වෙද පුළුල් ලෙස බලන්න ගරු සභාපතිතුමා අමාත්‍යංශයේ බාරව ඉන්න ඇමතිවරයා හැටියට මං හිතන්නේ මේ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ විතරක් නෙමෙයි අනිත් ආයතන දෙකෙත් ওই ප්‍රශ්න තියෙනවා. අපි එතෙන් දෙන්න යන්නේ අපිට ඒකටත් ඔතෝරිටි එක දුන්නොත් වී කැන් රෙකෝඩ්. ප්‍රශ්නයක් තියෙනවා දැන් විශේෂයෙන්ම මොකද මේ දෙකේම අපිට සල්ලි තියෙනවා. We don't need the මෙහෙමයි now you see coconut development board එකේ 74 vacancies තියෙනවා. Coconut cultivation board එකේ 259 ක් තියෙනවා. හරිද? We won't burden the treasury, we can do it on ourselves. හරිද? මේ නා PhD employees ලාගේ වැටුප් පිළිබඳව අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අපිට අපේ වැටුප් වලට වඩා ඒගොල්ලන්ගේ සුසුකාන් අනුව විශ්වවිද්‍යාලවල සහ අනිකුත් ආයතන වල ලොකු වැටුපක් ගෙවනවා. ඉතින් ඒ හින්දා අපිට අපේ ආයතනයේට මේ රැකියාවන් සඳහා එන බඳව ගන්න තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. අපි ඇඩ්වර්ටයිස් කරුවත් ඒකට ඇප්ලිකේෂන් එන්නේ නැති මට්ටමක් තියෙන්නේ. පුතුමන්ලගේ ප්‍රශ්නය නිසා පොල් කර්මාන්තයට මේ දවස්වල අර කෘමි උවදුරක් තියෙනවා. සුදු මැස්ස රෝගය. ලේකම්තුමා එක්කත් කතා කරපුවාම එතුමා මට කිව්වා මොනවද මන්ද මැෂින් 400ක් ගෙන්නනවා ඊට පස්සේ ගහනවා කියලා. ඊට පස්සේ අපි ශේෂ්ත්‍රයෙන් අහනකොට පොල්වකා කිරින් මණ්ඩලෙන් අපිට කිව්වා එව්වාට අපි සල්ලි දෙන්න ඕන කියලා. ඒකත් හා කියමුකෝ. දැන් මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයක හෝ තාක්ෂණික ක්‍රමවේදයක් මේ දක්වා නැහැ. පොල් කර්මාන්තයේ දැන් ආයෙ අපි ඉඩෝරකට එන්නේ මේක ආයෙ වැඩි වෙන්න පටන් ගන්නවා. වැස්ස නිසා අඩු වුණා ඉඩෝරේදී ආයෙ වැඩි වෙන්න ගන්නවා. ගරු මන්දිතුමා සමා වෙන්න මම please shall I conclude please. ඒ නිසා මේ සම්බන්ධයෙන් මං හිතන්නේ අවධානය යොමු කළ යුතුයි. මං හිතන්නේ මුළු අමාත්‍යංශයවත් ආයතන තුනවත් එකතු වෙලා මේකට උත්තරයක් වෙලා තියෙනවා කියලා. නෑ අපි හෙව්වා. මම ඒකට විශේෂයෙන් ලේකම්තුමාටත් මම චෝදනාවක් එල්ල කරන්න කැමතියි. මේ පිළිබඳ කිසිම වගකීමක් ඔබතුමා දරුවේ නෑ කියලා. ඔනරබල් මිනිස්ටර් ඒ නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් myself and the coconut board chairman in China we visited the coconut research institute there. No I'm not asking you my dear minister, I'm asking the officials from the officials. එහෙමයි ඇමතුමා we shall let them answer. Okay. It's a meeting between the officials. මේක අපේ ඇමතුමා සාමාන්‍යයෙන් මම කියන්නම්කෝ මෙයා කරගන්න ඕනේ නැහැ. අපි කවුරුවත් අපේ අමාත්‍යංශ ගෙනාපුවම අපි අමාත්‍යවරු විදිහට සම්බන්ධ වෙන්නේ නැහැ මේකට. ඒක තමයි ethically සාධාරණ විදිය. ඒක අපි අනුගමනය කරන කාර්යය. නෑ you must be here but don't interfere allow them to answer the questions.